ඇයි මේ තරුණ ක්‍රීඩකයෙකුට මෙහෙම කරන්නේ? ඔව්, අපි දන්නවා ආසියානු කුසලානේ ඉන්දියාව දැන් තරගාවලියෙන් එළියට ගිහිල්ලා තියෙන ඉතින් ආස්ටිප් සිං නිසා මේ දේ වුණා කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් හිතන. මොකද ඔහු අර උඩ පන්දුවක් අත්හැරියා. ඉතින් පකිස්තානත් එක්ක පැවති තරගයේදී ඉතාමත් පහසු උඩ පන්දුවක් අත්හැරියා. ඒකෙන් පස්සේ පකිස්තානය කොහොමරි අවසාන පන්දුවදී ජයග්‍රහණය කරා. ඉතින් ගොඩක් අය ආස්ටිප් පැත්තට බ්ලේම් එක දාලා තියෙනවා. ඔහු මේ උඩ පන්දුව අත්හැරපින්න තමයි අපි පරාජයට පත් උනේ කියලා. නමුත් ආස්ටිප් කියන්නේ තරුණ ක්‍රීඩකයෙක්. IPL එක ඉතාමත් හොඳ ක්‍රීඩා කළ තමයි ඔහුට අවස්ථාවක් හම්බෙන්නේ. නැෂනල් ලෙවල් ක්‍රීඩා කරන ඉතාම අවුරුදු 23යි. එයා ඒ උඩ පන්දුව කැෂුවල් ගන්න ඇති. නමුත් අපි දන්නවා ක්‍රීඩකයන් ඕන කමින් කැෂ් ඩ්‍රොප් කරන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවේ තිබ්බ සිටුවේෂන් එක, ටෙන්ස් එක, ප්‍රෙෂර් එක, මේ හැම දෙයක්ම බලපානවා. ඉතින් අවසාන පන්දුවාරය පකිස්තානයත් එක්ක පකිස්තානයට ලකුණු 7යි අවශ්‍ය වන්නේ. ඔහු ඒ පන්දුවාරය යොමු කරන ඉතින් ඉතාමත් හොඳට ඔහු ඒ පන්දුවාරය යොමු කරනවා. පන්දු දෙකක් ඉතුරුදී තමයි පකිස්තානය ජයග්‍රහණය කරන්නේ. ඒකව ශ්‍රී ලංකාවත් එක්ක තරගයේදීත් ශ්‍රී ලංකාවට අවසාන පන්දුවාරයේදී ලකුණු 7ක් අවශ්‍ය වෙන ඒ පන්දුවාරයත් යොමු කරන්නේ ආස්ටිප් සිං. ඉතාමත් හොඳට පන්දු යවනවා. කිසිම බවුන්ඩරියක් හොලවා දෙන්නේ නැහැ. එක පන්දුවක් ඉතුරුදී තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයත් ජයග්‍රහණය කරන්නේ. ඉතින් හොඳ ඩෙත් බෝල කෙනෙක්, තරුණ ක්‍රීඩිකෙක් වුණත් ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් නැති වුණත් තරග දෙක තුනක් ක්‍රීඩා කරලා තිබ්බත් ඔහු ඉතාමත් හොඳට පන්දු යවනවා. ඉතින් ඉන්දියන් ප්‍රේක්ෂකයන් අපි දන්නවා ගෙවල් ගින් තියන්න බලන් ගෙන. ඉතින් ආස්ටිප් සිං බස් එක නගින්න එද්දී ඉන්දියානු ප්‍රේක්ෂකෙක් ළඟ ඉඳගෙන වන්නිනවා. ඉතින් ගොඩක් අසභ්‍ය වචන වලින් ඔහුට කතා කරනවා. අපි දැක්ක ආස්ටිප්ට නැවතිලා බලන් ඉන්නවා. ඊට පස්සේ අපි දැක්ක එතන හිටපු කෙනෙක්, මම හිතන්නේ ටීම් මැනේජ්මන්ට් එකේ කවුරු හරි, එවන් නැත්නම් සිකියුරිටි වල ඉන්චාර්ජ් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අර මොනසට හොඳටම බයිනවා. එයා කවුද? එයා ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. එයාට එහෙම බනින්න එපා කියලා. ඉතින් අර පැත්තෙන් අරයා රෙස්පොන්ස් කරනවා, නෑ අපිට තියෙන වේදනාව මෙයා හින්ද තමයි, මේ කැච් එක හින්ද තමයි මේ හැමදාම වුණේ කියලා. ඉතින් අපි දැක්ක හර්බජාන් සිංලා පරණත ක්‍රීඩකයෝ, පරණ ක්‍රීඩක හර්බජාන් සිං මොහොමඩ් හෆීස්ලා බවා කියනවා මේ වගේ දේවල් කරන්න එපා, තමන්ගේ කණ්ඩායමේ ක්‍රීඩිකන්ට බනින්න එපා, බිම ඇදලා දාන්න එපා, මේගොල්ලෝ ඕන කමින් කැච් ඩ්‍රොප් කරන්නේ නැහැ, ඇයි මේ විදිහට හැසිරෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලොත් කියලා තිබ්බ. ඉතින් තරුණ ක්‍රීඩකයන්ව බැක් කරනවා සීනියර් ප්ලේයර්ස් අත. ඉතින් මේ දේවල් මම දන්නේ සිද්ධ වෙන්න ඕන නැති දේවල්. බලන් ඉමු ඉස්සරහට මොනවද වෙයිද කියලා.